නමබුද්ධහය තෙරුවන් සරණයි. ජීවිතයේ බොහෝ ප්‍රශ්න ගැටලු වලින් පීඩා විඳින බොහෝ දෙනා හට හිතසුව පිණිස තරුණේ සදහම් යාත්‍රාව දියත් කරන්න යදත් අපි සූදානම් වෙන්නේ සෙනෙහ රෝදනක්. තරුණේ කියන්නේ බොහෝ ගැටලුවලින් ප්‍රශ්නවලින් පීඩා විඳින කාල සීමාවක්. ඒ ප්‍රශ්න ගැටලුවලින් විඳින පීඩාව දවසින් දවස වැඩි වෙනවා විනා අපිට බලාපොරොත්තු වෙන්නට බෑ අඩු කරાવી කියලා මේ සමාජයේ සහ මේ ලෝකයේ විසින් ඇති කරන යම් යම් දේවල් තුලින්. අපි තුලින් මේ යම් මාර්ගයක් නිර්මාණය කරගත යුතුයි. ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒවා ආම කරගන්නට, පාලනය කරගන්නට, හිත සතුරෙන් ජීවත් වෙන්නට. ඉතින් ධර්මයේ තුල පැහැදිලි මඟ පෙන්වීමේ හැම දෙයකටම ලබා දී තිබෙන නිසාවෙන් තාරුණ්‍ය මේ අවධිය ගත කරද්දී ධර්මානුකූලව හැසිරීම තුලින් මේ හැමදේම අපිට පුළුවන් පමණින් විසඳා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා සිනේබර ඕදනක් තුළින් අපි නිතරම ඔබට අපිට තියෙන ගැටලු ප්‍රායෝගිකව ධර්මානුකූලව විසඳා ගන්න පුළුවන් ආකාරය බොහොම පැහැදිලිව පැයක් පුරාවට සාකච්ඡා කරනවා. අදත් අපි බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. අපි හැමදෙනාම කෙරෙහි අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කර හිඳිනවා. අපිට අනුකම්පාවෙන් කරුණ පහදා දෙන ස්වාමීන් අවසරය ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද වැඩසටහන පිළිගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට පහදා දෙන්නා වූ ධර්ම කරුණ ශ්‍රවණය කරන්න තරුණ පිරිසක් සුපුරුදු පරිද්දෙන් ඒක රාශී වෙලා ඉන්නේ. හැමදෙනාම එකතු කරගෙන අද අපි සාකච්ඡා කරන මාතෘකාව ගැන අපි හඳුනා ගනිමු. දසරාජ ධර්මයන් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දසරාජ ධර්මයන් පිළිබඳ ඔබ දන්නා යම් ප්‍රමාණයක් ඇති. ඒක අනුව ඔබ දන්නවා ඇත්තටම දසරාජ ධර්මයන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කුමක් අරබයාද කියන කාරණය. මේක මේ පාලනයට සම්බන්ධ කාරණයක්. දසරාජ ධර්මයන් කියලා කියන්නේ රාජ්‍ය පාලනය වෙනුවෙන් පහසු කිරීම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දෙසූ දෙයක් කියන වගේ අපිට මේ නාමය හරහාම යම් පමණකින් පැහැදිලි වෙනවා. ඉතින් තරුණ තරුණියන්ට මේ කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමේ තියෙන ඵලය මොකක්ද කියලා ඔබට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට අපි විශ්වාස කරනවා මෙහි සඳහන් වෙන්නා වූ යම් යම් කාරණා තරුණ විය ගත කරද්දී පැහැදිලි කරගත යුතු යම් තැනක තියෙනවා කියලා. ඒ හින්දා අද සිට අපි වැඩසටහන් කීපයක් දසරාජ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරන්න සූදානමින්. ඉතින් සමස්ත කාරණා එක වැඩසටහනකදී අපි ආවරණය කරන එක ප්‍රායෝගික නැහැ. මොකද ඒ තරමට වපසරිය පුළුල් ඒ නිසා කරුණු දෙක බැගින් හෝ දසරාජ ධර්මයන් පැහැදිලි කර ගැනීම එක වැඩසටහනකදී වටී කියලා අපි විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ සඳහා අපට මඟ පෙන්වාවි. ස්වාමීන් අවසරයි, අපි කරුණු විදිහට පැහැදිලි කරගන්නට පෙර කෙටියෙන් හෝ මේ දැනගන්නට කැමති ඇයි භාග්‍යතුන් වහන්සේ මේ දසරාජ ධර්මයන් කියන කාරණා දේශනා කරන්න තිබුණේ? මොකක් අරබයාද උන්වහන්සේ මේ දේශනා කරේ කියලා කාරණා ස්වාමීන්. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වන්ත දරුවනි, අද දවසේදී ඉතාම සන්තෝෂයට පත් වෙන්න ඔබ සියලු දෙනාම තමන්ගේ කාර්ය බහුල ජීවිතයේදී විවේකී කාලයක් සොයාගෙන මේ උතුම් සදහම් පිළිසඳර සමග එක්වීමට පැමිණීම ගැන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සාමාන්‍යයෙන් බෞද්ධයෙක් ඉගෙන ගනිමින් යනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටිකක් කරුණු ඉගෙන ගන්නකොට ඒගොල්ලෝ ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ තමයි අපිට ධර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳ අපිට ගොඩාක් තේරෙනවා දැන් කියලා. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ මෙන්න මේ ටික විතරයි කියලා. දැන් ඔන්න ඇතැම් උපාසක උපාසිකාවන් මේ භික්ෂූන් වහන්සේලාටත් මේ දේ සිද්ධ වෙනවා. ගම්භීර ධර්මයට ආසයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයට, අභිධර්මයට ආසයි. එතකොට මේ ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට ටිකක් දවස් ඉගෙනගෙන යනකොට එයාට සාමාන්‍ය තමන් එක්ක ඉන්න අනිත් අයත් එක්ක සසඳලා බලද්දි තමන්ට යම්කිසි විශේෂ දැනුමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ සම්බුද්ධ ශාසනයෙම අර තමන් ගන්න දැනුමෙන් අර්ථකථනය කරන්න යනවා. ඒ නිසා කියනවා ඇතැම් විට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකෝත්තර දේ විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන් දකින්න එක විතරයි. මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරන දේවල් වැඩක් නැහැ. මේ පින් කරන එක වැඩක් නැහැ කියලා ඇතැම් මතයකට එනවා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙ ඉක්ම යෑම. මොකද බුදුරජාණන් වහන්සේට එහෙනම් ඇත්තටම
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විතරක් වදාරලා නිකන් ඉන්න තිබ්බා. ඒ මං ඒ කරුණ මුලින්ම කියන්න හේතුව මේ දසරාජ ධර්ම කියන කරුණත් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ජාතක කතාවලදී විටින් විට දේශනා කරලා තිබෙනවා. මූලික සූත්‍ර දේශනාවක දසරාජ ධර්මයේ නමින්ම සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ දසරාජ ධර්මයට සමාන කරුණු දීඝනිකායේ ගොඩාක් දේශනාවල සඳහන් වෙනවා. චක්කවත්ති සීහනාද සූත්‍රයේ, කූටදන්ත සූත්‍රයේ ඒ සූත්‍ර දේශනාවල රජ කෙනෙක් රාජ්‍ය පරිපාලනය කරද්දී ධාර්මිකව පාලනය කළ ආකාරය අතීත රජවරු, ඒ වගේම ධාර්මිකව රජකම් කිරීමෙන් ලෝකයාට සිදුවන යහපත ගැන සඳහන් වෙනවා. එතනදී අපිට මේ දසරාජ ධර්මවල බොහෝ කොටස් කියවෙනවා. දැන් අපි ගත්තොත් දසරාජ ධර්මයේ තමයි හොඳට පින්වතුන් මතක තියාගන්න පින්වත් දරුවනි, දානය පළවෙනි එක. දානය, දානේ දසරාජ ධර්මවල විතරක් නෙමෙයි කියවෙන්නේ, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලත් කියවෙනවා. ඊට පස්සේ විවිධ අවස්ථාවල දස පුණ්‍ය ක්‍රියාවලත් කියවෙනවා. මේ විදිහට සීක බල විදිහට කතා කරද්දී ත්‍යාගය ගැන කියවෙනවා. ඊනකට සෝතාපට්ටි අංගයක් හැටියටත් ත්‍යාගය පැහැදිලි කරපු අවස්ථාවක් තියෙනවා ධර්මයේ. ඒ නිසා ත්‍යාගය කියන දානය කියන එක ඉතාම බුදුරජාණන් විවිධ අවස්ථාවල දේශනා කළා තියෙනවා. ඒකම ජාතක කතාවල අතීත ධාර්මික රජවරු විශේෂයෙන් අපේ මහබෝසතාණන් වහන්සේ රජකම් කරන කාලේ දානය කියන එක හරියට මේ රාජ්‍ය පාලනයට යොදාගෙන තියෙනවා. කියන්නේ රාජ්‍යයක් ධාර්මිකව පාලනය කරන්න. ඊළඟට සීලය, දානය, සීලය දෙවෙනි කරුණ. සීලය ගැන නම් අපි විස්තර දන්නවා. ඊළඟට තව කරුණක් තියෙනවා, පරිත්‍යාගය. සාමාන්‍යයෙන් අපිට දානයයි පරිත්‍යාගයයි එකයි වගේ. නමුත් පරිත්‍යාගය කියන්නේ වෙනම කරුණක්. දානය, සීලය, පරිත්‍යාගය, ඊළඟට ඍජු බව, මෘදු බව. අන්න දසරාජ ධර්මවල කරුණු පහ. ඊළඟට තියෙනවා තපස. තපස කියන්නේ මේ කෙලෙස් ඇවිසෙන්න දෙන්නේ නැතිව වීරියකින් යුතුව ඉන්ද්‍රිය දමනය කිරීම. ඒකත් සීලයට යම්කිසි ආසන්න සමානකමක් තියෙනවා තපස. ඊළඟට තව දසරාජ ධර්මවල කරුණක් තියෙනවා, අක්‍රෝධය. ඒ කියන්නේ මෛත්‍රියෙන් ඉඳීම. හොඳට මතක තියාගන්න. ඊළඟට තුන්වෙනි කරුණ අපි පහගානේ ගත්තොත්, ඊළඟට තියෙන තුන්වෙනි කරුණ, ඒ කියන්නේ අටවෙනි කරුණ තමයි අවිහිංසාව, හිංසා නොකරන බව. ඊළඟ නවවෙනි කරුණ තමයි කන්ති, ඒ කියන්නේ ඉවසීම. දහවෙනි කරුණ අවිරුද්ධතාව, ඒ කියන්නේ යහපතට විරුද්ධ නොවන ස්වභාවය. අපි ගත්තොත් දානය, සීලය, ඊළඟට දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, ඊළඟට තපස, ඊළඟට අක්‍රෝධ බව, ඒ කියන්නේ මෛත්‍රී සහගත බව, අවිහිංසාව, ඊළඟට ඉවසීම, අවිරෝධීතාව. ඔය තමයි දසරාජ ධර්මය. එහෙමයි ස්වාමී. අපි මේ කොටස් දෙක බැගින් සාකච්ඡා කරන්න හිතුවේ ස්වාමීනි, මොකද මේ හැම දිනකටම වගේ අපි නර්මණ හැම දිනකටම බොහොම පැහැදිලිව අපිට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට පුළුවන් නිසා මේ කරුණු කාරණාවල අඩංගු වේ යුතු දේ මොනවද, කොහොමද අපි හැසිරීම පවත්වාගෙන යන්නේ කියන කාරණේ පිළිබඳව ස්වාමීනි, අද අපි පළවෙනි වැඩසටහනේ තෝරාගත්තේ සීලය සහ තපස කියන කාරණා දෙක. අර ඔබාසිතක වගේ බැලූ බැලමට මේ සමාන බවක් අපිට හිතෙනවා, සීලය තපස මේ දෙක එකක්ද කියන එක. අපි ස්වාමීනි මුලින්ම සීලය කියන කාරණේ පැහැදිලි කරගත්තොත් වටිනවා මම හිතන්නේ ස්වාමීනි. සාමාන්‍යයෙන් දරුවනි සීලය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අර්ථ ගන්නවත්දි පැහැදිලි කරනවා, කාය වාචානං සමෝදානං සීලං. කය වචනයේ සංවරය සීලයයි. කය වචනයේ සංවර කර ගැනීම සීලය හැටියට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා ශ්‍රාවකයෙකුට මනසින්, අපි හිතමු යම් කිසි උපාසකයෙකුට, උපාසිකාවට කය වචනය සම්බන්ධ වන පංච සීලය තියෙන්නේ. ඊට අමතරව අට සීලය තියෙනවා. ඊට අමතරව දස සීලය තියෙනවා. ඔය ටික තමයි ගිහි ශ්‍රාවකයෙක් විටින් විට ආරක්ෂා කරන්නේ. පංච සීලය හැමදාම රකින්න, ඊට අමතර සීලයක් රකින්නවා නම්, උසස් සීලයක් රකින්නවා නම් අට සීල් දස සීල් රකින්නවා. ඒ වගේදී මේ හිත ගැන කියවෙන්න වාඩුයි.
හිත සම්බන්ධයි තමයි. නමුත් මනස සංවර කර ගැනීම ගැන යෙදෙනවා ගොඩාක් අඩුයි. ඒකට හේතුව තමයි මනස කියන එක, මනස කියන ඉන්ද්‍රියෙන් වෙන වැරදි කය වචනය වගේ ගොරෝසුවට තේරෙන්නේ නැහැ. ඒ වගේම මනස සංවර කරනවා කියලා එකපාර කරන්නටත් බෑ. ඒ නිසා සීලය කියලා කියන්නේ දැන් සමහර කෙනෙකුට හිතට රාගයක් ආවා සමහර විට අනේ මට වැරදි කාම සේවනේ වුණාද දන්නේ නැහැ. එහෙම වැරදි කාම සේවනේ වෙන්නේ නැහැ. නේ කය මුල් කරගෙන වචනේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දුස්සීල බවක් කරොත් ඒක සීලේ හානි වෙනවා. එතකොට මේ දුස්සීල බවෙන් වැළකීම තමයි සිල්ලත් බව කියලා කියන්නේ. ඒ සීලයත් අපිට දීර්ඝ වශයෙන් විස්තර කරගන්න පුළුවන්. තපස කියලා කියන්නේ, තපස කියලා කියන වචනය පාලියෙන් අපි කියන්නේ තපෝ. තපෝ කියලා කියද්දි එතනේ පාලි වචනයේ තියෙනවා තැවීම වගේ අර්ථයක්. එතකොට දැන් ධුතාංග කියලා ඔබ අහලා ඇති, සීලයට වඩා ගැඹුරු දෙයක්. ධුතාංග කියලා කියන්නේ කෙලෙස් කම්පා කරන අර්ථයෙන්. ඒකට කෙලෙස් කම්පා කරන විශේෂ කුසලතා භික්ෂූන් ඇතැම් අවස්ථාවල පුරුදු කරන අල්පේච්ච සන්තුට්ඨිතාදී ගුණයන්ට උපකාර පිණිස. දැන් අපි ගත්තොත් සිවුරු පොරවීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ තුන් සිවුරු අනුමත කරලා තියෙනවා. හැබැයි තව අතිරේක සිවුරු ගන්න පුළුවන් විනයානුකූල ක්‍රමත් පනවල තියෙනවා. එහෙම තියෙද්දිත්, ඒ කියන්නේ අතිරේක සිවුරු පාවිච්චි කරන්නට පුළුවන්කමක් තියෙද්දිත් විනයානුකූලව යම් භික්ෂුවක් අදිෂ්ඨාන කරගන්නවා, නෑ මං තුන් සිවුරෙන් විතරයි ඉන්නේ, කාල සීමාව තීරණය කරගන්නේ මම අද ඉඳලා තුන් සිවුරෙන් විතරයි ඉන්නේ කියලා අදිෂ්ඨාන කරගත්තාම ඒකට කියනවා තෙචීවරිකංගේ සමාදන් වුණා කියලා. හැබැයි දුතාංගවල ලක්ෂණේ තමයි කාටවත් කියන්න බෑ. කිව්වොත් කැඩෙනවා දුතාංගේ. සීලේ නම් කියන්න පුළුවන් ඕන. නමුත් දුතාංග කියන්නේ නැහැ. තනියම සමාදන් වෙන්නේ, තනියම රකින්නේ කිසිම කෙනෙකුට ප්‍රකට කරන්නේ නැහැ. මොකද ඒක මේ අපි සාමාන්‍යයෙන් අල්පේචතාවය කියද්දී අපි කියන්නේ අල්ප ඉච්ච ආසා අඩුයි කියලා. නමුත් අල්පේචතාවය කියද්දී ගොඩක්ම ධර්මයේ පැහැදිලි කරන්නේ තමා සතු ගුණ ප්‍රකට නොකිරීම. එතකොට මේ අල්පේචතාවයට උපකාර පිණිස ගොඩක් වටිනවා දුතාංග. දුතාංගය සමාදන් වුණොත් ප්‍රකට කරන්නේ නැහැ. ප්‍රකට නොකර තමයි දුතාංග ආරක්ෂා කරන්නේ. එතකොට මේ දුතාංගත් අයිති වෙනවා මේ තපස කියන ගුණයට. ඒ වගේ ඊපස්සේ ඉන්ද්‍රිය දමනය. වීරියෙන් ඉන්ද්‍රියන් දමනය කරගෙන ඉන්නවා. ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. ඔය ඉන්ද්‍රියන් වීරියෙන් දමනය කරගෙන කෙලෙස් තැවීමේ යෙදෙනවට අපි කියනවා තපස කියලා. එතකොට සීලයයි තපසයි කියද්දි සීලය කියන්නේ කාය වචනය සංවර කර ගැනීම, තපස කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්, කෙලෙස් තැවීම පිණිස ඉන්ද්‍රියන් වීරියෙන් යුක්තව දමනය කිරීම කියලා අපිට අර්ථ ගන්නන්න පුළුවන් සරලව. එහෙමයි ස්වාමීනි. දැන් මේ කාරණා දසරාජ ධර්මයන් තුල අඩංගු වෙන නිසා මම හිතන්නේ මේකත් අපි පැහැදිලි කරගන්න ඕන යම් මට්ටමකට. ඔව් ස්වාමීනි. දැන් අද අපි පාලනයක් ගැන සලකාපාදි රාජපාලන විතරක් නෙමෙයි කුමන තැනක හෝ පාලනයක්. මම දන්නේ මේ සීලය හෝ තපස සහිත උදවිය පිළිබඳ අපි එච්චර දුරට සලකනවාද කියලා. ඒක ඊට වඩා අපිට සලකන්න වෙනත් දේවල් අපි අද අපි හඳුනාගෙන තියෙනවා. වෙනත් දැක්මවල් තියෙන පාලකෙක් විය යුතුයි කියන එක අපි හඳුනාගෙන තියෙන කවර්තනක අපි ආයතනයක හො වෙන්න පුළුවන්. ඇයි මේ සීලය සහ තපස වගේ කාරණා ස්වාමීනි දසරාජ ධර්මයන් තුල නැතුළත් වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ ඒක මූලික කරගෙන සඳහන් කරන්නට හේතුව මොකද්ද ස්වාමීනි? වෙනත් රවින්දු, දැන් ඔබ කියුවට අද ආයතනයක යම්කිසි නායකයෙක් පාලකයෙක් තෝරගන්නකොට සීලය තපසාදී දේවල් සැලකිලිට ගන්න හැ කියලා ඒ වචනවලින් කතා නොකරට අපි සමහර විට කියන්න පුළුවන් ඒක ඇටිටියුඩ්ස් බලනවා කියලා. ඒ කියන්නේ එයාලගේ ආකල්ප සම්පත්තිය බලනවා කියද්දී අපි අදටත් විශේෂයෙන් බෞද්ධ ආයතනවල ඊටත් නැති වුණත් ලෝකයේ ඕනෑම ආයතනයක ඒ ආයතනය පරිපාලන කරන නායකයා බලද්දී චරිතවත් බව බලනවා. එහෙම ස්වාමී. එයාගේ පෞල් පරිසරය බලනවා. ඇතැම් විට මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුල පවා විවාහ විය යුතුයි කියනවා ජනාධිපති කෙනෙක් වෙන්න.
ඒ විදිහේ නීති රීති ඇවිල්ලා තියෙනවා. එතකොට වයසේ යම් සීමාවක් බලනවා. ඒ කියන්නේ පරිණත බවක් බලනවා. ඒ කියන්නේ මේ සීල්වත් භවයේ තපසේ රැකිලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා. එතකොට මේ ඔක්කොගේ මේ වචන වලින්ම කතා නොකරට ආයතනික නායකයෙක් පාලකයෙක් තෝරගන්නකොට රටක පාලකෙක් තෝරගන්නකොට අනිවාර්යෙන් එයාගේ කායික වාචසික සංවරය සහ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් ඒ රටවල් විනාශ වෙලා යනවා. යම් ආයතන පටන් ගන්නවා සමහර විට ඒකනේ ප්‍රධාන නිලධාරීන් ඉක්මනින් මාරු කරන්න වෙනවා. ආයතනයේ අභිවෘද්ධිය කැමැති ආයතනයේ ස්වාමියෙක් ඉන්නවා නම් ඔහු වෙන ප්‍රධාන විධායකයෙක් දාලා ඒ ආයතනය පාලනය කරනවා නම් ඔහුගේ චරිත ලක්ෂණ වෙනස් වෙනකොට අඩුමතරමේ එකව අයින් කරලා දානවා. අඩුමතරමේ ස්ථාන මාරුවක් හරි ලබා දෙනවා. ඒ කියන්නේ අදටත් මේ මෙච්චර පිරිහිච්ච කාලේ වුණත් සීලයට සීලයක් නැත්නම් නායකත්වයක් පාලනය කරන්න බෑ. තපසක් නැත්නම් නායකත්වයක් තුළ ඉන්න බෑ. හැබැයි ඒකේ එක එක සීමාවන් තියෙනවා. එහෙමයි. පිරිහිච්ච මිනිස්සු පාලනය කරනකොට ඒ සීලය චූටි එකක් වෙන්න පුළුවනි. ඒ තපස පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිසුන්ට වඩා වැඩි ගුණයක් තියෙන්න ඕනේ. හැබැයි උසස් මිනිස්සු සහිත පාලනයක් කරනකොට යම් සිල්වත් ගුණවත් මිනිස්සු එක්ක පාලනයක් කරනකොට අනිවාර්යෙන් මේ මිනිසුන්ට වඩා ඉහළ ගිය සිල්වත් බවක් තපසක් නායකයෙක් තුළ තියෙන්න ඕනේ. සංවර බවක් සිල්ලකින ස්වභාවයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ පාලකයා විසින් අපි බලාපොරොත්තු වෙන සමෘද්ධිය ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අපි පැහැදිලි කරගන්න ඕන දැන් මේ දසරාජ ධර්මයන් තුළ මේක පැහැදිලි කරගන්න අතරෙම මේ කියන කාරණා තරුණ අපේ ජීවිතවලට කොහොමද වැදගත් වෙන්නේ? මොන මොන පරිමාණයෙන්ද මේක මේ කියන කාරණා අපි ජීවිතවලට එකතු කරගන්න ඕන කියන කාරණේ? ස්වාමීනි, මේ සීලය සහ තපස ගැන බොහෝ තැන්වල කතා කරලා තියෙනවා. ඇත්තට අපි ජීවිතවල කොහොමද එකතු කරගන්න ඕන කියන කාරණේ. නමුත් අද මේ දසරාජ ධර්මයන් පිළිබඳ සාකච්ඡාවත් එක්ක තවදුරටත් මේක විස්තර ඇති ඔබ වහන්සේගෙන් තරුණ ජීවිතවලට මේවා එකතු කරගන්නේ කොහොමද කියන කාරණේ පහදා ගන්න අපි කැමතියි ස්වාමීනි. සිල්වත් බව සහ තපස. ඒ කියන්නේ දැන් ඔබට මතකයි සිල්වත් බව කියන්නේ කය වචනේ සංවර කර ගැනීම. එතකොට ගිහි උපාසක උපාසිකාව හැටියට තරුණ තරුණියන් හැටියට ඔබට තියෙන්නේ සතුන් මැරීමෙන් වැළකීම, හොරකමින් වැළකීම, වැරදි කාම සෙවණින් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මදුරුව භාවිතයෙන් වැළකීම. ඔය පංචශීලය ආරක්ෂා කරගන්න ඕනේ. තපස කියලා කියද්දී ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඇහැ කන නාසය දිවකය මනස වීරියෙන් යුක්තව සංවර කරගන්න ඕනේ. එතකොට තරුණ ජීවිතය ගත කරන අය හැටියට රවිඳු සමහරු විවාහ වෙලා ඉන්න පුළුවනි, සමහරු විවාහ නොවේ ඉන්න පුළුවනි. එහෙමයි. හැබැයි විවාහ නොවේ ඉන්න කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා අනාගතේ හොඳ සහකරුවෙක් සහකාරියක් හොයාගන්න ඕන කියලා. හැබැයි මේ ලෝකේ තියෙනවා ධාතු ස්වභාවය කියලා දෙයක්. එන හොඳත් එක්ක හොඳ එකතු වෙනවා, නරකත් එක්ක නරක එකතු වෙනවා. අපි හිතමු වැරදි කාම සේවනය කරන්නේ නැති ස්වාමියෙක් හොයන්නේ වැරදි කාම සේවනය නොකරන බිරිඳක්. වැරදි කාම සේවනයට කැමති නැති තරුණ පුතෙක් හොයන්නේ චරිතවත් දැරියක් හොයන්නේ, චරිතවත් ගැණු ළමයෙක් හොයන්නේ. හැබැයි වැරදි කාම සේවනයට ඇබ්බැහි වෙච්ච පිරිමියෙක් ඉන්නවා නම් ඒ පිරිමියා හොයන්නේ තමන් වගේම වරදේ බැඳෙන කාන්තාවක්. එතකොට එයාට පවුලේ අර්බුදයක් නැතිව ඒ වැරද්ද කරගෙන යන්න පුළුවන්. අද සමාජයට පුවත්පත්වල පවා අද සමහර විට විවිධ වක්‍රාකාරව සඳහන් වෙනවා මේ වැරදි කාම සේවනයට කරන ඇරයුම්. එතකොට ඒ පිළිබඳ තරුණ දරුවෝ දන්නවා. ඒවා ඔක්කොම සමාජයක පිරිහීමට යනකොට සිද්ධ වෙන්නේ. විශේෂයෙන් රවිඳු තරුණ දරුවෙක් තරුණියක් විතරක් නෙමෙයි, අවුරුදු 7න් වයස පැන්නට පස්සේ බහතෝරන අවධියේ ඉඳලා පුංචි ළමයාගේ ඉඳලා මරණ මංචකයේ දක්වාම සීලය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. තපස ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ලෝකේ සමහර විට දුස්සීලව ඉඳගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන ඉඳගෙන යම් දිනුවක් කරා යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධාර්මික ක්‍රමවලින් එක්කෝ එයාට පෙර පිනක් බලපාලා එයා දිනු වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු තරලා පෙළලා අධාර්මික ක්‍රමයකින් පැහැරගෙන දැන් හොරු දිනු වෙන්නේ. එහෙමයි නේද? කුඩු විකුණන අය දිනු වෙන්නේ. එතකොට ඒක දුස්සීල බවම තමයි. නමුත් ලෞකික දිනුවක් තියෙනවා, භෞතික දිනුවක් තියෙනවා. හැබැයි මෙතනින් හුස්ම හෙලනකොටම ඔසවාගෙන ආපු බරක් බිම තියන්නේ යම්සේද
සතර අපාගත වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තරුණ වයසේ අයත් මැරෙනවා. දැන් ඔබේ යාළුව කවුරු හරි දැන් මට මගේ පාසල් වියේ යාළුව සිහිපත් කරද්දී පාසල් වයසේම අපේ යාළුව මැරුණා. මට මතක හිටියේ යාළුව දෙන්නෙක් මැරුණා පාසල් වයසේ. ඊට පස්සේ අපි මේ දන්න කියන කාලයයි මැරෙනවා. ඔබෙත් හැම කෙනෙක්ගෙම ඔබ දන්න කියන ඔබේ වයසේ අය මැරිලා ඇති. හැබැයි මේ මැරිච්ච අය ඉපදිලා දැන්. එතකොට ඒගොල්ලෝ සමහර විට තරුණ වයසේ නෙමේ අපි වයසට ගිහිල්ලා හොඳ කරන්නම් කියලා හිතන් හිටියනම් ඒගොල්ලෝ අද විශාල දුකකට පත් වෙලා, විශාල කරදරයකට පත් වෙලා, විශාල විනාශයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සිහිපත් කරගන්න ඕනේ තරුණ වයස කියන්නේ විශේෂයෙන් ඉන්ද්‍රිය අසංවර වෙන්න වැඩි පෙළඹවීමක් තියෙන කාලේ. ඒක සමාජයේ විසින් සාධාරණීකරණයක් කරනවා. ආ, ඕක හැටිනේ ওই කාලෙනේ කියලා. නමුත් වරද වරදමයි. ඒක නොදැන කෙරුවත් දැන කෙරුවත් වරදේක විපාක තමන්ම විඳින්න වෙනවා. ඊළඟට සාර්ථක පෞල් විශේෂයෙන් ලංකාවේ රවින්දු පෞල් ජීවිතවල අරුබුද හට ගන්නව නම් හටගන්නෙම ওই පන්සිල් පද වලින් එකක් හෝ කිහිපයක් හැදීමෙන්මයි. ඒ නිසා පෞල තුල සමගිය රැක ගන්න. සමහර විට තමන්ගේ වැරදි තිබුණා වුණත් සමහරු බලාපොරොත්තු වෙනවා නිවැරදි කෙනෙක්. එතකොට එයාට එයා සැකෙන්න බලනවා. අන්තිමට වැරද්දක් දැක්ක ගමන් තමන් නිවැරදි කරුවා වගේ ඒක හරි විසඳන්න ගිහිල්ලා අරුබුදයක් හදා ගන්නවා. ඒ නිසා මේ කරුණු පිළිබඳ තරුණ සමාජ සංසිඳීමෙන් ඉන්නනම් විශේෂයෙන් සීලය රකින්න තපසත් හේතු වෙනවා. තපස රකින්න සීලයත් හේතු වෙනවා. මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා. ඒ නිසා විශේෂයෙන් වර්තමාන තාක්ෂණයත් එක්ක හැම කෙනෙක් ළඟම තරුණ දරුවෝ අත මේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනකොට එතකොට ඒකෙන් ඉන්ද්‍රිය අසංවර වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඕන තරම් දොරටු තියෙනවා. ඒ කාලේ පාරේ මග රැකගෙන ඉඳලා බොහෝම අමාරුවෙන් ඉන්ද්‍රිය අසංවර කරගත්ත පරණ තරුණයෙක් එක්ක බලද්දී වර්තමාන තරුණයෙකුට ඕනෑම දහවලක ඕනෑම උදෑසනක පැය 24 ඕනෑම වෙලාවක ඉන්ද්‍රිය අසංවර කරගන්නට තෝතැන්නක් තාක්ෂණය කියන්නේ. ඉතින් එහෙම තියෙනකොට ඒ ඉන්ද්‍රිය අසංවර වුණාම එයා දුස්සීල වෙනවා කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතනින් එහාට එයාගේ පව් කඳක් ගලාගෙන සිල්වත් බව කියන්නේ රවින්දු පුණ්‍ය ගංගාවක්. ඒ කියන්නේ දුසිල්වත් බව කියන්නේ පව් ගංගාවක් ගලන් එනවා. ගඟ කියන්නේ උදේට ගල්ලා දවල්ට නතර වෙන එකක් නෙමෙයි. දවල්ට ගල්ලා පහවදාට නතර වෙන එකක් නෙමෙයි. ගඟ කියන්නේ පටන් ගත්ත ගමන් මුහුද දක්වාම නොකඩවා ගලන අය වගේ මේ ඉන්ද්‍රිය සංවරයට පෙළඹුණොත් දුස්සීල බවට පෙළඹුණොත් පව් ගඟක් ගලාගෙන ඉන්නේ. එයා ඒ ගඟ අර මුහුදටම නැඹුරු වෙලා තියෙනවා වගේ මෙයාගේ ජීවිතේ සතර පායට නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසා සියලු ආකාරයෙන් පාසල් අධ්‍යාපනය අසාර්ථක කරගන්නවා දුස්සීල බව නිසා, ඉන්ද්‍රිය සංවර නිසා, දෙමව්පියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධය විනාශ කරගන්නවා දුස්සීල බව නිසා, මේ ඉන්ද්‍රිය සංවරය නිසා, ආයතනයක තියෙන තමන්ගේ රැකියාවේ තත්ත්වය හැල්ලු කරගන්නවා ඉන්ද්‍රිය සංවරයේ දුස්සීල බව නිසා, ඉහළට යන්න තියෙන අවස්ථාව නැති කරගන්නවා, සමාජයේ තියෙන පිළිගැනීම නැති කරගන්නවා, ඇත්තටම කියනවා නම් සියල්ලම නැති කරගන්නවා මේ ඉන්ද්‍රිය සංවරයත් දුස්සීල බවත් නිසා. ඒ නිසා තපස සහ සීලය කියන්නේ තරුණ තරුණියන් හැටියට අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු. දසරාජ ධර්මය අතින් ගත්තොත් පාලකෙක් හැටියට, නායකෙක් හැටියට, රජෙක් හැටියට ඔය කරුණු දෙක නැත්තම් ඒ පාලකයාගෙන් සමාජයට ඇති වැඩකුත් නැහැ, ඔහුට ඇති වැඩකුත් නැහැ. නිරේගාමි වෙන්න වෙනවා. අර බෝසතාණන් වහන්සේ අතීත ජීවිතයක් දැක්කා. එක ජීවිතයක රජකම් කරලා අවුරුදු 20ක් කල්ප ගාන නිරේ දුක් විඳා. ඒ නිසා මේ පේන සුන්දරත්වේ නැ යථාර්ථයත් එක්ක බලද්දි. අද සෙනෙහබර වදනක් තුළින් අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් නිමසා සාකච්ඡා කරමින් ඉන්නේ දසරාජ ධර්මයන් පිළිබඳව. සීලය සහ තපස කියන කාරණා කොහොමද පැහැදිලි කරගන්නේ? දසරාජ ධර්මයන් තුළ අරන් වුවත් තරුණ අපේ ජීවිතවලට මේ කාරණා එකතු කරගන්නේ කොහොමද කියන කාරණේයි ස්වාමීන් වහන්සේගෙන් අපි පැහැදිලි කරගෙන ඉන්නේ. අපි මේ ප්‍රේක්ෂක අපේ තරුණ පිරිසගේ ප්‍රශ්න වලට යොමු වෙන්නත් ඕනේ. ඊට පෙර ස්වාමීනි, කෙටියෙන් නමුත් මේ ප්‍රශ්න වලට යොමු වෙන්න ඉස්සෙල්ලා, ඇත්තටම සීලය රකින්න, තපස් රකින්න මිනිසුන්ගේ සමාජයේ බලාපොරොත්තු වෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සමාජයේ ඊවගේ දේවල් වලට සමාජයේ තැනක් තියෙනවද කියන ප්‍රශ්නේ ස්වාමීනි. මේ රවින්දු මෙහෙමයි කියන්නේ, ආයුෂ පිරිහීගෙන යනකොට මිනිසුන්ගේ ගුණධර්ම පිරිහිනවා. ඇත්තටම එක හරියට කියනවා නම් මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීමෙන් තමයි ආයුෂ පිරිහෙන්නේ. සාමාන්‍යයෙන් රවින්දු දස අකුසල ධර්මයන්ම පහළ වෙලා ඉවරයි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 200 වෙනකොට.
يعني අසංඛේයයක් ආයුෂ තියෙන මිනිසුත් මේ ලෝකේ ඉඳලා තියෙනවා. අවුරුදු 80,000 60,000 20,000 30,000 ආයුෂ තිබ්බ දීර්ඝායුෂ කාල මේ ලෝකේ තිබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක බලද්දි. එහෙමයි. එතකොට අවුරුදු 200ක් ජීවත් වෙච්ච මිනිස්සු ඉඳලා තියෙනවා. 200ක් 250ක් ජීවත් වෙච්ච මිනිස්සු ඒ කාලේ වෙනකොටම අම්මා තාත්තාවත් ගණන් ගන්න නැති පිරිස් ඉඳලා තියෙනවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ අවුරුදු 120ක් පරමාවශ තියෙන කාලේ. ඒ කාලේ දස අකුසල්ම ලෝකේ තිබ්බා. ඒකනේ විනය පිටකේ එච්චර සිල්පද ගොඩක් තියෙන්නේ. එහෙමයි සර්. ඒවා ඒ කාලේ හැදිච්ච නෙමෙයි, ඊට පරම්පරා ගානකට කලින් හැදිච්ච අකුසල්. එතකොට ඒ කාලේ හැබැයි අකුසල් කරන අය හිටියා. නමුත් අකුසලෙන් වළකින්න කැමති පිරිසකුත් හිටියා. මේ ලෝකේ බලවත් වෙන්නේ සත්‍යෙම නෙමෙයි. මේ ලෝකේ සත්‍යෙම නෙමෙයි ජයගන්නේ. මේ ලෝකේ බලවත් වෙන දේ තමයි ජයගන්නේ. කියන්නේ මේ ලෝකේ ජයගන්නේ හැම විටම සත්‍ය නෙමෙයි. බලවත් වෙන දේ ජයගන්නවා. බුදුරජාණන් වහන්සේ එකයි වදාළේ, මහණෙනි මේ ධර්මයේ ආරක්ෂා කරගන්න, මේ ධර්මයේ සංගායනා කරන්න, මේ ධර්මයේ ඉගෙන ගන්න, ව්‍යක්ත විනීත විශාරද වෙන්න, අධර්මය බලවත් වෙන්න කලින් ධර්මය යටපත් වෙන්න කලින්. එනේ බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පාන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ධර්මදර විනයදර ව්‍යක්ත විශාරද විනීත වෙනතුරු. එතකොට ඒ වගේ සිව්වන පිරිසක් හිටියොත් තමයි මේ සංස්ථාව ඉදිරියට අරන් යන්න පුළුවන්. ඒ වගේම මේ ශාසනයේ පැවැත්මක් නැහැ. මේ අද මේ මහකස්ස මහරහතන් වහන්සේ වදාළනේ, ආයුෂ්මත් මහණෙනි, ආයුෂ්මතුන් වහන්ස, අපි එක්වෙලා ධර්මයේ සංගායනා කරමු. අධර්මයේ බලවත් වෙන්න කලින් ධර්මයේ යටපත් වෙන්න කලින්, අසත්පුරුෂය බලවත් වෙන්න කලින් සත්පුරුෂයන්ගේ බලය අඩු වෙන්න කලින්. ඒ කියන්නේ සත්පුරුෂ බලය අඩු වෙන කාලය තියෙනවා. එහෙමයි. ධාර්මික බලය අඩු වෙන කාලය තියෙනවා. අධර්මයේ බලවත් වෙන කාලය තියෙනවා. හැබැයි අර සුළුෙන් ඉන්න සත්පුරුෂයෝ සුළු ප්‍රමාණයක් ඉන්නේ. දහමට කැමති පිරිස වීරිය කළොත්, මහන්සි ගත්තොත් තව ඒ ගොඩට පිරිස එකතු වෙනවා. එහෙමයි. ඒ නිසා අපිට ඒකට හොඳම උදාහරණය තමයි මේ යුගයේ අපේ ගුරුදේවයන් වහන්සේ. ඒ උන්වහන්සේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තුල පිහිල්ලා සිල්වත් ගුණවත් වෙලා රිහිච්ච සමාජයක උන්වහන්සේ මේක ඇත්තටම ගුරුදේවයන් වහන්සේ කළේ ශ්‍රද්ධාව නිසා, ශාසන දයාවෙන් මේක අත්හදා බැලුවා ඇත්තටම කරන්න පුළුවන්ද කියලා. ඒක සාර්ථක වුණා. ඒක අපි සමහර ලංකාවේ අපේ මහා තෙරුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පවා ධර්මයේ කියන එක අතහැරලා තිබ්බා. සාමාන්‍ය ගාථාවක් කියලා එදිනෙදා ජීවිතයේ කරුණු ටිකක් කියලා දේශනා ඉවර කළා විනාඩි 30න් විනාඩි 35න් බණක් කියනකොට කතන්දරයක් කියලා ඉවර කළා. මොකද හේතුව මිනිස්සු අහන්නේ නැහැ. මිනිස්සුට උවමනාවක් නැහැ. ඒකට හේතු කාරණා හොයාගන්න ගොඩක් අයට බැරි වුණා. ඒකට හේතු කාරණා හොයාගෙන මහමෙවුනාව අසපුවෙන් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්ම ප්‍රචාරය කරද්දී තේරුම් ගත්තා, ශ්‍රද්ධාවේ අඩුකම නිසා තමයි මේ විනාශය වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන උගන්වද්දී, ඔවුන්ගේ ಗುಣ උගන්වද්දී, නැත්තම් මිනිස්සු සංඝයා කියලා හිතන් හිටියේ මේ වර්තමානයේ ඉන්න පිරිස විතරයි. ඒ නිසා ඒගොල්ලන්ගේ භික්ෂු සංඝයා වර්තමානයේ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු දැකලා අපි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ නැහැ කියන තැනට මිනිස්සු ඇවිල්ලා හිටියේ. මේ මිනිසුත් අඩුපාඩු සහිතව ඉද්දිම. ඉතින් නමුත් සංඝයා කියන්නේ අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝරත්නයයි. යමෙක් දුස්සීලයි නම් වැරදි කරනවා නම් ඒගොල්ලෝ අපි සරණ යන්නේ නැහැ කියලා මිනිසුන්ට පැහැදිලි කරලා දෙද්දී මිනිස්සු තෙරුවන් සරණ ගියා. අන්න ඒ වගේ අද කාලේ සීලයට ගුණයට තැනක් තියෙනවා බුද්ධ කාලේ වගේ නැහැ. තපසට තැනක් තියෙනවා ඉන්ද්‍රිය සංවරයට බුද්ධ කාලේ වගේ නැහැ. හැබැයි අපි ඇති කරන්න ඕන සහ අපි ඒ ගුණවත් මිනිසුන්ගේ ගණයට ඇතුළත් වෙන්න ඕන. එතකොට තමයි අපිට ගැළවීමක් තියෙන්නේ. එහෙමයි ස්වාමී. අවසරයි අපිට අපේ තරුණ පිරිසගේ ප්‍රශ්න වලට යොමුවෙන්න අපි ප්‍රශ්නයක් ලබා ගන්න සූදානම් ස්වාමී. අවසරයි. අවසරයි පින්ග ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ තමයි වර්තමානයේ තරුණ පිරිස ගත්තාම ගොඩක් කලබලකාරී, තැම්පත් බව ගොඩක් අඩුයි බොහෝ පිරිසකගේ. ඉතින් මෙහෙම පිරිසක් කොහොමද සීලය සහ තපස කියන කාරණා දෙක තමන්ගේ ජීවිතයට හුරු කරගන්නේ කියලා කරුණාවෙන් කතා. ඒ පින්වත් පුතා ඇහුවේ කලබලකාරී ඇවිස්සිච්ච තරුණ තරුණියෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඔක්කොම නෙමෙයි. ඒකත් රවින්දුව අපි මතක තියාගන්න ඕනේ. අපේ නිකන් අර මැතිරිල්ලක් වගේ තියෙනවා. තරුණයෝ හොඳ නැහැ, තරුණයෝ හොඳ නැහැ අද කාලේ පිරිහිලා. ඉතින් අපේ දෙමාපියොත් කිව්වා අපි තරුණ කාලේ වගේ නෙමෙයි දැන් පිරිහිලා කියලා.
ඇසේ අපිත් කියනවා අපි තරුණ කාලේ වගේ නෙමේ දැන් තරුණ තරුණයෝ පිරිහිලා කියලා. ඒගොල්ලොත් කියාවේ අපි තරුණ කාලේ වගේ නෙමේ දැන් තරුණ තරුණයෝ පිරිහිලා කියලා. ඇත්තටම සාපේක්ෂව පිරිහීමක් තියෙනවා. එහෙමයි. නමුත් අපි ඒක කියව කියව හිටියයි කියලා අපේ පිරිහීම නැති වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ අපි තරුණ කාලේ ඉන්නකොට යම් පිරිහීමක් තියෙනද අතීතයේ අය ඊට වැඩිය ගුණවත් හිටියනම් අපි ඒ තත්ත්වයට යන්න. එනිසා මේ ඇවිස්සෙච්ච තරුණයෝ යම් රැල්ලකට අහුවෙලා යන තරුණයන්ව මේ සීලය තුළ තපස තුළ හික්මවන්න පුළුවන්ද කියලා, ඒක ප්‍රායෝගිකද, ඒක කොහොමද සීලයෙන් කරන්න කියලා, මේ ඔකොටම මුල ශ්‍රද්ධාව. දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන්නේ සත්පුරුෂ රජෙක්. ඔකට සත්පුරුෂ රජෙක් බිහි වෙන්න බුද්ධ ශාසනය ඇතුළ. දැන් චණ්ඩාශෝක රජුරුව බෞද්ධයෙක් නෙමෙයි. චණ්ඩාශෝක රජුරුව බ්‍රාහ්මණ භක්තිකයෙක්, මහා බ්‍රහ්මයා දහපු කෙනෙක්. හැබැයි චණ්ඩාශෝක රජුරුව යුද්ධ කරලා මහා ජම්බුද්වීපෙම ඒකච්ඡත්‍ර කළා. අර පුංචි නිග්‍රහද සාමණේරයන් වහන්සේ දැකලා පැහැදිලා මොග්ගලිපුත තිස්ස මහරහතන් වහන්සේ වෙත එළඹිලා එතුමා 100%ක් බෞද්ධ රජෙක් බවට පත් වුණා. එදා ඉඳලා ඔහු චණ්ඩාශෝක නෙමෙයි. එදා ඉඳලා ඔහු ධර්මාශෝක. ඔහු පුළුවන් වේගෙන් සිල්වත් වුණා, ඉන්ද්‍රිය සංවර කරගත්තා. හැබැයි අපිට පේනවා ඔහු අද පාලකයෝ අද රජවරු ගැන බලද්දී ධර්මාශෝක අධිරාජ්‍යය එක්ක ලං කරන්නවත් බෑ. නමුත් බුද්ධ කාලයට පු බිම්බිසාර රජතුමා ගත්තොත්, ඊට පස්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස රජතුමා ගත්තොත්, මිහිඳු මහරහතන් වහන්සේ වැඩපු කාලේ අපේ දේවානම්පියතිස්ස රජතුමා, ඊට වැඩිය යම්කිසි දුර්වල ලක්ෂණ තිබ්බා සහ පරිපාලනය අතින් විශාල සාධනීය ලක්ෂණ තිබ්බා. බිම්බිසාර රජවරුන්ට වැඩිය අතිශය සාර්ථක ලෙස මුළු ජම්බුද්වීපේම පරිපාලනය කරා. දේවානම්පියතිස්ස රජවරුන්ට වැඩිය බොහොම දක්ෂ විදිහට පරිපාලනය කරා වෙන්න පුළුවන්. නමුත් සිල්වත් ගුණවත් බවට එනකොට ධර්මාශෝක රජුරවන්ට ඒකේ පොඩි වේගී අඩුවක් තිබ්බා. ඔහු එකපාර ප්‍රාණඝාතයේ අත්හැරියා තමයි. නමුත් එක සෙල්ලිපියක තියෙනවා, මාගේ ප්‍රයෝජනයේ පිණිස මරණ සත්‍ය ප්‍රමාණය මාලිගාව කියලා කියන්නේ. රජමාලිගාවේ අන්තක්පුරයේ පිණිස, අන්තක්පුර ජනතාව පිණිස මරණ සත්‍ය ප්‍රමාණය මම අඩු කළා. හැබැයි දැන් මරන්නේ 3 දෙනයි. ඒ 3 දෙනත් මම අනාගතේ නතර කරනවා කියන්නේ. ඒ කියන්නේ ඒ 3 දෙනා අතහැරගන්න බැරි කමක් තිබිලා තියෙනවා. සමහර විට රජුරුව මරන්න නැතුව ඇති. නමුත් සමහර විට ඒ පිණිස අවශ්‍යතා ඒකට එකඟ වෙන්නේ නැති අය මාලිගාව ඇතුලේ ඉඳ ඇති. ඒ වගේ ස්වභාවික දේවල් වුණා. ඒත් රජුරුවන්ට ක්‍රෝධය පාලනය කර ගැනීම යම්කිසි අඩුපාඩුවක් තිබ්බා. එකපාර මරණාසන්න මොහොතේ ක්‍රෝධය ඉපදිලානේ සුගතිය අහිමි වුණේ එක වතාවක. හැබැයි ඉතාම සුළු කාලෙකින් ආයුෂ ඉවර වෙලා නැවත ලංකාදීපෙ ඉපදිලා අරහත්වයට පත් වුණා ධර්මාශෝක රජුරු. ඒ වගේ අපිට මේ තරුණයන්ගේ මේ ඇවිස්සිච්ච ස්වභාවය සංසිඳවන්න පුළුවන්. ඒක පෞද්ගලික දෙයක්. හැබැයි ධර්මය සඳහන් වෙනවනේ අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති, තමන් විසින් කරපු පාපයෙන් තමන් කිලිටි වෙනවා. අත්තන අකතං පාපං අත්තනා විසුද්ධිති, තමන් පව් නොකළොත් තමන් පිරිසිදු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං, පිරිසිදු වීමත් අපිරිසිදු වීමත් පෞද්ගලිකයි. නාඤ්ඤ මාඤ්ඤේ විසෝධේ, ඒ කියන්නේ තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසිදු කරන්න බෑ. ඒ නිසා තරුණ සමාජය පිරිහිලා කිය කියා තරුණ ඒගොල්ලට දැන් කවුද සිල් ලකන්නේ? මට මතකයි රවිඳු, අපි ඒ කාලේ ධර්මය අහලා, අපි ඒ ලෙවල් ඉගෙන ගන්න කාලේ ධර්මය අහලා අපි සිල් ලකින්න පටන් ගත්තාම සමහර අපේ යාළුවෝ, සමහර අපේ අයියලා කිව්වා, මේ අපි අඳුරන කට්ටිය මොන පිස්සුද වැරදි කාම සේවනය කරන්නේ නැතේ කොහෙද ඉන්නේ? ඔව්ව බොරු කතා කිව්වා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට දැන් අපි කිව්වා, දැන් අපි අසපොළට යනකොට ඒ කාලේ අපි දන්නවා ස්වාමීන් වහන්සේලා විකාල භෝජනේ කරන්නේ නැහැ, මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ. එතකොට අපේ යාළුවන්ට, අපේ ගුරුවරුන්ට කිව්වා, මොන පිස්සුද රැයට කන්නේ කොහොමද ඉන්නේ? ඔව්ව බොරු කතා. මොන පිස්සුද සල්ලි පරිහරණය කරන්නේ, හොරෙන් කරනවා ඇති. ඒල ඒ කියන්නේ අර තමන්ට බැයි නම් ඒක බෑ අනිත් අයටත් කියලා තමයි හිතන්නේ. වීරිය ඇති කරගන්න හිතන්නේ.
ආර්ථිකය ගැන කතා කරද්දී කතා කරනවා මේ නෑ මට පුළුවන් කියලා හිතන්න. විභාග ගැන කතා කරද්දී ගුරුවරු උගන්වනවා නෑ මට පුළුවන් කියලා හිතන්න. අනිත් අයගේ බිස්නස් දැකලා ඒක සතුටු වෙන්න, කියන්නේ අනිත් අයගේ බිස්නස් එක දැකලා හිතන්න මමත් ඒ මට්ටමට යනවා කියලා. ඒක හරි ධනාත්මකව ඉදිරියට තල්ලු කරන. හැබැයි සිල්වත් ගුණවත් බව අතින් තල්ලු කරන එකට හේතුව ඒ ගුරුවරු, ඒ වැඩිහිටියෝ, ඒ සහෝදර සහෝදරියෝ සිල්වත් නැති නිසා. තමා තුළ නැති දෙයක් අනිත් අය කරන්නේ නැහැ වගේ හිතනවා ආධ්‍යාත්මික දේවල් වල. මේ ළඟදී අහන ලැබුණා මේ අහසින් වැඩපු බබ අපි කවුරුත් දන්නවනේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා. ඒක අද අපි විතරක් නෙමෙයි, බුද්ධ ශාසනය විතරක් නෙමෙයි, ඉන්දියාවේ අනිත් සියලු ආගම් පවා පිළිගන්නව අහසින් ගිය මිනිස්සු ඉන්දියාවේ හිටියයි කියලා. ඍෂිවරු, පරණ බ්‍රාහ්මණය, සාධුවරු, ශ්‍රමණයෝ හිටියයි කියලා. මොකද ඔවුන්ගේ පොත්පත්වල පවා ඒ විස්තර තියෙනවා. ඒක ලෝකෙ බොහෝ දෙනෙක් පිළිගන්නවා. විශේෂයෙන් අදටත් එවැනි සිදුවීම් වෙනවා කියලා පිළිගන්නවා, විශේෂයෙන් ටිබෙටේ වගේ මේ විවිධ යෝග ක්‍රමවලින්. ඒක ආර්ය සමාධිය නෙමෙයි. නමුත් එහෙම ක්‍රම තියෙද්දි පවා අහසින් වැඩපු මිහිඳු මහ රහතන් වහන්සේ පවා අහසින් වැඩිය කියලා සෙල්ලිපිවල පවා තියෙද්දි අහසින් යන්න බැරි අය නෑ. මොන පිස්සුද, කවුරුත් අහසින් ගිහිල්ලා නෑ. කුරුල්ල විතරයි අහසින් යන්නේ. ඔව බොරු අහසින් යනවා නම් අහස් යානකම යන්න ඕන කියලා. මොකද තමන්ට නැති ගුණයක් අනිත් අය තුළ තියෙනවා කියලා පිළිගන්න නිහතමානිකමක් නැහැ. නිසා තරුණයා හැටියට මේ ලෝකෙ සිල්වතුන් ඉන්නවා, ගුණවතුන් ඉන්නවා, තරුණ වයසේ බ්‍රහ්මචාර්ය වෙන්න අය පවා ඉන්නවා. තරුණ වයසේ තමන්ගේ බිරිඳගෙන් විතරක් සතුට වෙන, තමන්ගේ සැමියාගෙන් විතරක් සතුට වෙන ධාර්මික සිල්වත් පෞල් ජීවිත ගත කරන අය ඉන්නවා කියලා පිළිගන්න ඕන. එහෙම ඉන්නවා අනිවාර්යෙන්. අපි හොඳටම දන්නවා බොහෝ පිරිසක් ඉන්නවා, සාපේක්ෂව බලද්දී අඩුයි. නමුත් ඒක 100,000 ගණනින් අපිට කියන්න පුළුවන් සිල්වත් පිරිස ඉන්නවා කියලා. ඒ ගොඩට ඇතුළත් වෙන්නයි මහන්සි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි, අපි උපනින් තව ප්‍රශ්නයකට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපිට බැලුව බැලමට මත පිටින් ගත්තාම මේ කාරණා දෙක ඉතාම සරල කාරණා දෙකක් වගේ පෙනුණත් මේ සීලය හා තපස යන කාරණා දෙක තුළ ඇත්තටම මීට හාගිය ගැඹුරු අර්ථයක් තියෙනව නේද ස්වාමීන් වහන්ස? ඔව්. අපේ ඒ ප්‍රශ්නේදී යොමු වුණේ රවින්දු, සාමාන්‍යයෙන් සීලය කියද්දී, ඉන්ද්‍රිය සංවරය කියද්දී ගොඩාක් ඒක සරල දෙයක් නේ වගේ ටිකක් දහම් දැනුම තියෙන අයට තේරෙන්න පුළුවන්. නිතර අහලා තියෙන නිසා. මොකද බණවල නිතර සිල්ලකින්න කියනවනේ. පන්සිල්ලකින්න සමාජය බිහි කරමු කියනවා. පුංචි කාලේ ඉඳලා සිල් දෙනවා, මොන්ටිසෝරි ඉඳලා, ඉස්කෝලේ ඉඳලා උත්සවවල සිල් ගන්නවා, ආයතනවල සිල් ගන්නවා. ඒ නිසා මේ සීලය තපස කියන දේවල් පොඩි වගේ පෙවුනට මේක ගැඹුරක් තියෙනව නේද කියලා හිතා ගන්න බැරි ගැඹුරක් තියෙනවා. මොකද සම්පූර්ණ නිවන් මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේක පෙර නොඇසූ විරූ ධර්මයන් ගේ දහම් මැස පහළ වීමක් බුදුරජාණන් වහන්සේට උනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කිසිම කෙනෙක් මනුස්ස ලෝකේ දැනගෙන හිටියේ නැහැ. එහෙම ලෝකික තමයි බුදුරජාණන් වහන්සේ පෙර නොඇසූ විරූ ඒ ධර්මයේ ඇහුවේ. පෙර නොඇසූ විරූ ඒ ඇස පහළ කරගත්තේ, ඥානය පහළ කරගත්තේ, ප්‍රඥාව උපදවා ගත්තේ, ආලෝකය පහළ කරගත්තේ. ඒ නිසා ඒ ධර්මයේ තමයි සඳහන් වෙන්නේ සීලයයි තපසයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් සීලස්කන්ධය කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව අංග 8න් අංග 3ක්ම සීලයටයි තියෙන්නේ. ඒ අංග 3 නැතුව ප්‍රඥාවක් කරා ළඟා වෙන්නවත් බෑ. එහෙමයි. ඊළඟට තපස ගත්තත් ඒකත් සීලයට කලින් තියෙන ධර්මයක්. ඉන්ද්‍රිය සංවරයෙන් තමයි සීලය පිරෙන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් තමයි සීලය පිරෙන්නේ. ඒ නිසා මේ සීලය, ඉන්ද්‍රිය සංවරය කියන එක පුදුමාකාර එකිනෙකට සම්බන්ධයි. ඊළඟට අපි ගත්තොත් රවින්දු, සිල්වත් බව කොච්චර ලෝකෝත්තර විදිහට දිනු කරගන්න පුළුවන්ද කියලා කියන්නේ සීලය ආරක්ෂා කිරීම තුළ ලොකු පෞරුෂයක් ඇති වෙනවා. සීලයේ විපාක තියෙනවා ලෞකිකව ලෝකෝත්තරව. එහෙමයි. තමයි මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. මහත් භවභෝග සම්පත් ලැබෙන්නේ සීලයේ හේතුන. මේ ලෝකේ ගොඩක් දිනු වෙච්ච මිනිස්සු අඩුමතරමේ රවින්දු සමහර මිනිස්සු සිල්පද පහම කඩනවා. සමහර දිනු වෙච්ච මිනිස්සු ඉන්නවා, ඒ මිනිස් සමහරට එක සිල්පදයක් කඩනවා, නමුත් සිල්පද හතරක් දිනු රකින්නවා. එහෙමයි. එපමණකින් ඔහු දිනු වෙලක් තියෙනවා.
හැබැයි ඉතින් අර කඩන සිල්පදේ විපාකත් ඔහු අත්විඳිනවා. ඒකේ පරලොව වශයෙන් උත් විපාක විඳිනවා. ඒනිස් මහන්තම් බොහෝගක් කන්දන් අධිගච්. කල්යාණෝ කීර්ති සද්දෝ අබ්බෝගච්. කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා. ඊළඟට සිහිමුලා වෙන්නේ නැතුව මැරෙනවා. පිරිස් අතරට විසරදව යන්න පුළුවන්. මරණාසන්න මොහොතේ සිහිමුලා වෙන්නේ ඒක ප්‍රබල හේතුවක්. ඒක හරි ගැඹුරු. මොකද මේ ලෝකේ සියලු ධනවතුන්, සියලු පරිපාලකින්, සියලු රාජ්‍ය නායකයින් සාමාන්‍ය මිනිස්යාගේ දුප්පතාවගේ ඉඳලා ධනයෙන්, බලයෙන්, කුලයෙන් ඉහළයි කියලා කතා කරන සෑම දෙනාම හරියට සිල් රැක්කේ නැත්නම්, පින් කරගත්තේ නැත්නම්, ධර්මයේ දිනු කරගත්තේ නැත්නම් මරණාසන්න මොහොතේ සිහිමුලා වීමේ සම්භාවිතාවේ 99.9%කටත් වැඩි. ඒ තරමටම සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා සිල්වත් බව තුළින් එයාගේ සිහිමුලා වෙන්නේ නැතුව මරණයටපත් වෙන උපකාර වෙන මරුණට පස්සේ සුගතිය යනවා. එහෙමයි. මරුණට පස්සේ සුගතිය යන එක ධර්මයෙන් සඳහන් වෙනවා. ඊළඟට සීලය තුළ පිළිහිටලා තමයි හිත එකඟ කරගන්න පුළුවන්. සිල්වත් කෙනාට තමයි ප්‍රමුදිත බව උපදින්නේ. එහෙමයි. ප්‍රමුදිත බව උපදින කෙනාට තමයි එයාට තමයි ප්‍රීතිය උපදින්නේ. පමුදිතස්ස පීති ජායති. පීති මනස්ස කායෝ පස්සම්භති. ප්‍රීතිමත් සිත ඇති කෙනාට කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. ඒ කය සැහැල්ලු වුණාට පස්සේ යට සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් සිත ඇති කෙනාට තමයි සමාධිය තියෙන්නේ. නම් සීල ස්කන්ධේ තිබුණොත් තමයි පිරුණොත් තමයි සමාධි ස්කන්ධේ පිරෙන්නේ. ඊට පස්සේ සමාහිත සිතින් තමයි ලෝකේ ඇත්ත විදර්ශනාවෙන් දකින්නේ. යතහ භූත වශයෙන් දකිද්දි එයාට නිබ්බින්දති, අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්දං විරජ්ජති, අවබෝධයෙන් කලකිරෙනකොට නොවැළෙනවා. විරාගා විමුච්ඡති, කියන්නේ නොවැළෙනකොට තමයි නිදහස් වෙන්නේ. විමුත්තස්මින් විමුත්තමිති ඥානං වති. විමුක්තියටපත් වුණාම තමයි විමුක්ති ඥාන දර්ශනයෙන් කියන්නේ අරහත්ත්වය සාක්ෂාත් කරලා පරිපූර්ණ නිකලස් බවට පත් වෙලා මේ සියලු දුකින් එතෙර වෙන්නේ. ඒ නිසා මේ සීලයේ, මේ තපසේ ඉතාම ගැඹිර බවක් තියෙනවා. මේවා මුල තියෙන පඩි, මුල පඩි නැතිව මුදුනට ගොඩ වෙන්න බෑ. එහෙම ස්වාමීනි. දැන් මේ අහන පිරිසත් ස්වාමීනි කවදා හෝ පිරිසක් පාලනය කරා විනායකත්වයකට පත්, ඒ වගේම රටේ නායකකාරකාදීන වෙන සමහර විට මේ අපේ වැඩසටහන ආරම්භනා වෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස. මට හිතන විදිහට අපි දැන් මේ ගොඩක් දේවල් පිළිබඳ විශ්වාස කරන ස්වාමීන් වහන්සේ, කියන්නේ අපිට ඉස්සරහට යන අධ්‍යාපනය ඕන, තාක්ෂණය ඕන, හැමදේම ඕන. මට හිතෙනවා ස්වාමීනි, කියන්නේ මේ පරිපාලකෙක් වෙන්න, හොඳ පාලකෙක් බවට පත් වෙන්නට මේ දසරාජ ධර්මයන් පිළිබඳ ඇත්තම විශ්වාසය අපි තුළ ඇති කරගන්න ඕන කියලා. ගොඩක් අපි මේ දේවල් පිළිබඳ විශ්වාස නොකරනවා කියනවා නෙවෙයි, සමහර විට අනිත් දේවල්ට සාපේක්ෂව මේවා ගැන අපි හිත අපි දරන විශ්වාසය ටිකක් අඩුයි සමාජයේ ගොඩක් තැන අපිට පේන විදිහට. ඒ නිසා මේ දසරාජ ධර්මාදී කරුණු ගැන විශ්වාසිතාව වැඩි කරගන්න ඕන කියලා මට හිතනවා ස්වාමීනි. මේ අවසන් මේතු කිහිපේ අපි ගැන චුට්ටක් පැහැදිලි කරන්න. පරණ මිනිස්සු තුළ රවිඳු තිබ්බව ඒ විශ්වාසය. එහෙමයි. මොකද පරණ මිනිස්සු ඉතිහාසය ඉගෙන ගත්තා. පරණ මිනිස්සු ඉතිහාසය ඉගෙන ගත්ත පරණ ගොඩක් අය පන්සලේ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත ධර්මයේ, විශේෂයෙන් මේ ලංකාවේ ඉන්න මුස්ලිම් බැතිමතුන් පවා ආනන්ද මෛත්‍රිය හාමුදුරුව අපවත් වෙච්චහම ඒ පළාතේ තිබ්බ මුස්ලිම් කඩ සියල්ලම වහලා ඒ මිනිස්සු ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේගේ ආදාහනෝත්සවය කරන්න උදව් කරා. මොකද හේතුව ඒ මුස්ලිම් සියලු දෙනාටම ඒ ප්‍රදේශ හිටපු අයට උගන්වලා තියෙන්නේ ආනන්ද මෛත්‍රී සාරණාස. එනි මේ ලංකාවේ කුල දේවතාවුන් හැටියට හිටියේ භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා හරියට ඒ ගුරු භූමිකාව කළා. ආර්ථිකයට අවශ්‍ය ශිල්පයේ උගන්වන ගමන්ම ඒ ශිල්පයේ උගන්වීම ගිහි ගුරුවරුන්ට ගොඩක් වෙලාවට බාර දීලා උන්වහන්සේලා මේ තථාගත ධර්මයේ ත්‍රිවිධ රත්නයේ පිළිබඳව උගන්වලා ඊළඟට ඉතිහාසය ඉගෙන ගන්නවා. එහෙමයි. ඉතිහාසය ඉගෙන ගත්තාම තමයි තේරෙන්නේ දසරාජ ධර්මය අනුගමනය කරපු රජවරු රටවල් බබලවපු විදිය. එහෙමයි ස්වාමී. ඒ අය දැන් ලංකාවේ දසරාජ ධර්මයෙන් පාලනය කරපු රජවරු අදටත් වෙන රටවල් වල පොත්වල ඒ රජවරුන්ගේ නම් ලියවිලා තියෙනවා. අද මෙච්චර දියුණු කාලකත් අපේ රටේ කාගේද පිටරටක චරිත කතා උගන්වන්නේ? ඒ කාලේ සමයාන්තරව අන්තර්ජාතිකව කීර්තිය පැතිරලා ගිහිල්ලා තියෙනවා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරපු පරිපාලකයෝ. ධර්මයෙන් හැසිරෙනකොට රවිඳු ඒ රජතුමා, ඒ පාලකයා දසරාජ ධර්මයෙන් පාලනය කරද්දී ආර්ථික දියුණුවක් නැත්තම් මිනිස්සු එක පිළිගන්නේ නැහැ. එහෙමයි. ලෞකික දියුණුවක් නැත්තම් මිනිස්සු පිළිගන්නේ, මොකද ලෞකිකත්වයට ගරු කරනවා සාමාන්‍ය මිනිස්සු. කාම සැපයට ගරු කරනවා. එහෙමයි. එතකොට කන්න බොන්න නැත්නම්
ඒකෙන ඒ රජතුමා සීලය ගැන කතා කරද්දි ඒක ප්‍රායෝගික නෑ වගේ මිනිසුන්ට පේන්න පුළුවන්. ඒ නිසා ආර්ථිකය කියන්නේ ප්‍රබල කරුණක් තමයි. හැබැයි ඒ ආර්ථිකය පිරිහිලා යන්නම හේතුව දුස්සීල බව. චරිතවත් නැති බව. තව දසරාජ ධර්මයේ කරුණු තියෙනවා ඍජු නැති බව, මෘදු නැති බව. ඊළඟට යහපතට විරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේ ලක්ෂණ නිසා තමයි මේ රටවල් විනාශ වෙලා ගියේ. විශේෂයෙන් ලංකාව ගත්තොත් අතීතේ රජවරු පුදුමහාකාර ධාර්මික රජවරු ඉඳලා තියෙනවා, අධාර්මික රජවරුත් ඉඳලා තියෙනවා. අධාර්මික කාලේ රජතුමත් විනාශ වෙලා, රටවැසිය වැසියත් විනාශ වෙලා, ආක්‍රමණිකයොත් ඇවිල්ලා පදිංචි වෙලා ආය වසර සිය ගානකට ගොඩ ගන්න බැරි විනාශ කරගෙන තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් විශේෂයෙන්ම අපේ මහනුවර යුගය, මහනුවර යුගය ගත්තොත් රවිඳු මහනුවර ඉන්ද්‍රිය සංවරය නැති තපස නැතිකමෙන් වෙච්ච විනාශය, ඒ මහනුවර යුගයේ හිටපු ඇතැම් රජවරුන්ට ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ පියාණන්, ඒ පියාණන්ගේ පියාණන්ගේ ඉඳලා මට මතක පරම්පරා දෙකකට කලින් ඉඳලම ලංකාවේ කාන්තාවන්ගෙන් තෘප්තිමත් වෙලා ඉන්න බැරි වුණා. රජුරුවන්ට රාජනීතියෙන් පුළුවන් අන්තපුරේ කාන්තාවෝ සෑහෙන ප්‍රමාණයක් තියාගන්න. එපමණ නීතියක් තියෙද්දිත් එහෙම තියාගත්ත කියලා රජුරුවන්ගේ සිල් බිඳෙන්නේ නැහැ. මොකද ඒක ඒ සමාජය විසින් පිළිගත්ත, සදාචාරය විසින් පිළිගත්ත, නීතියෙන් පිළිගත්ත දෙයක් නිසා. එහෙමයි. එහෙම තිබිලත් මදි වෙලා පිට රටින් මේ කාන්තාව ගේන්න පටන්ගෙන තමයි මේ රටේ රාජ්‍යත්වයේ සිංහල බෞද්ධයන්ගෙන් ගිලිහිලා අන්තිමට බඩිග රජ පරපුරකට ගියේ. ඊළඟට බඩිග රජ පරපුරකට ගිහිල්ලා ඒ රජවරුත් අන්තිමට දුස්සීල වුණා. ඔන්න තපසෙන් තපසෙනුත් පිරි වුණා, දුස්සීල වුණා. දැන් ඔය අන්තිමට හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සමහර විට මේ යම්කිසි සංවරය අතින් යම්කිසි ගතිගුණ තිබිලා තියෙනවා. නමුත් සිල්වත් බව තිබ්බේ නැහැ. ස්ත්‍රී ලෝලීත්වයෙන් තොර වෙච්ච කෙනෙක් තමයි. නමුත් සිල්වත් බව තිබ්බේ නැහැ. බොන්න පටන් ගත්තා. ඒක විදේශිකයෝ බොන්න පුරුදු කළා. අන්තිමට බීලා බීලා විනාශ වෙලා අර වෙරි මතින් ඉන්නකොට තමයි ඇහැලේපුල කුමාරිහාමි අර ඔක්කොම මරලා දාන්න කියලා අණ කරන්නේ. ඉතින් මේ විදිහට මේ රටවල් විනාශ වුණේ රජවරු දසරාජ ධර්මයේ නොපිහිටපු ඉඳන් කොච්චර ධනයක් තිබ්බද ඒ කාලේ. සමහර රජවරු රවිඳු ඉඳලා තියෙන ලංකාවේ කැමති කෙනෙකුට කැමති තැනක් අරන් යන්න කියලා රත්තරන් දන් දුන්නා. අදටත් මේ පොළවේ කියන්නේ ඒ රජාගේ පින බලපානවා, නායකයාගේ පුණ්‍ය ශක්තිය බලපානවා, ඒ ජනතාවගේ පුණ්‍ය ශක්තිය බලපානවා මේ මහ පොළවෙන් ධන දහන්නේ මතු වෙන්න. එතකොට ඒ කාලේ දුටුගැමු රජුරෝ උපදිනකොට ධන දහන්නේ පහළ වෙච්ච විස්තරය තියෙනවනේ මහාවංශයේ. එතකොට සමහර රජවරුන්ගේ කාලේ රත්තරන් නිදිවල කොච්චර තාක්ෂණයක් තියෙනද, ඒ පොළවේ තියෙන රත්තරන් පෙරලා අරගන්න. අද ඒක අන්තර්ජාතිකව වෙන රටවලට පුහුණු කරන ශිල්පයක්. ලංකාවේ අද රත්තරන් ගන්න විදිහ දන්නේ නැහැ. අදත් දැන් සේරුවිල පැත්තේ රත්තරන් නිදිහක් තියෙනවා. ඉස්සල්ලා ඒක තඹ නිදියක් හැටියට සම්මත වෙලා තිබ්බේ. දැන් ඒක රත්තරන් සහ ප්ලැටිනම් ආදී මහා ධන දානය මහා ධනස්කන්ධයක් තියෙනවා කියලා තේරුම්ගෙන තියෙන නමුත් ඒව පවා පිටරට විද්‍යාඥයෝ ගෙනල්ලා තමයි ඒව පරීක්ෂා කරේ. ඒ කියන්නේ ශිල්පය අපෙන් ගිලිහිලා. හැබැයි ඒ රජතුමාගේ සිල්වත් බව, ගුණවත් බව තියෙද්දී ඒ અભිහුරුදිය පිණිස දෙවිවරු පවා උදව් කරනවා, සබාධම පවා උදව් කරනවා. ඒ වගේම ඔහු ආයෝජනය කරන දේ නොනැසී පවත්තන් රටවැසියෝ පවා උදව් කරනවා. මොකද රජුරුව සිල්වත් නොවි ඔහු මිනිසුන්ගේ අයබදු අය කරගෙන ධම්මේන රංජෙන්තීති, ඒ කියන්නේ ධර්මයෙන් ජනතාව රංජනය කරනවා කියන අදහස ඉන්නේ රජා කියලා කියන්නේ. එතකොට ධර්මයෙන් ජනතාව සතුටු කරන්නේ නැත්නම් ඒ නායකයා ජනතාවගේ බදු අය කරලා පාලකයෝ විසින් දුස්සීල වෙලා ඒව විනාශ කරලා දානවන රට දියුණු කරන්නේ නැතුව එතකොට ජනතාව ධනෙ හොයන්න පෙළඹෙන්නේ නැහැ. ජනතාවත් හිතනවා අපි හොයලා අපි කාලේ හිටපුවාම ඇති රටේ දියුණුව පිණිස වැඩ කරන්න ඕනේ නැහැ කියලා. මේ හැම එකටම සීලය, ගුණවත් බව ඉතාම වැදගත්. මේකට විශ්වාසය ඇති වෙන්න නම් රවිඳු ඉතිහාසය කියවන්න ඕනේ. ඒ වගේම අර පරණ කුලදේවතාවුන් හැටියට හිටපු අපේ භික්ෂුන් වහන්සේගේ භූමිකාවට පණ දෙන්න ඕනේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේගේ භූමිකාව, ඒක ශ්‍රේෂ්ඨ ධර්මදර උපාසක විඳලා තියෙන ගුරුළුගෝමි පඬිතුමා කොච්චර මහතෙරුන් වහන්සේ නමක් වගේ පොත් ලියලා තියෙනවා. ඒ වගේ සිව්වනක් පිරිස ධර්මදර විනේදර වෙලා හිටියොත් ආන් ඒ පිරිස පහළ ඉන්න සමාජයට හරියට උගන්නනවා නම්, දරුවන්ට මඟ පෙන්වනවා නම්
කාරණා දෙකකින්. ඒ තමයි ආගම, අනිත් එක තමයි ජාතිය. ඒ කියන්නේ තෙරුවන් සරණ යාම පිළිබඳ, මේ ලෝකෝත්තර දර්ශනය පිළිබඳ තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය උගන්වන ගම ඉතිහාසය ගැන ඉගෙනුවා නම් මිනිසුන්ට මේ පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. අපි මේ කියවීමක් ආරම්භ කළ ආදර්ශනේ පර වැඩසටහන තුළින් දසරාජ ධර්මයන් පිළිබඳව තරුණ ඔබේ අපේ ජීවිතවලට මේ කාරණා ගලපා ගන්න කොහොමද? පාණටි විතරක් නෙමෙයි, ඇත්තටම මේ කියන ආව කාරණා එදිනදා ජීවිතේ අපිට පුහුණු කරන්න පුළුවන් දේවල් සහ පුහුණු කිරීමෙන් වැදගත් ප්‍රතිඵල, වටිනා ප්‍රතිඵල ජීවිතවලට අත්පත් කරගන්න පුළුවන් දේවල්. අපේ විනෝද ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම කෙරෙහි අනුකම්පාවෙන් අද විශේෂයෙන්ම සීලය සහ තපස කියන කරුණු පිළිබඳව සාකච්ඡාව මේ ආරම්භයක් ලබා ගනිමින් අද පැහැදිලි කරන්න දෙන ස්වාමීනි, ඔබන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි හැමදෙනාටම අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ මේ කරුණු මනාකොට පැහැදිලි කර දෙන්නට යෙදුනා. ඒ වගේම අපේ මේ පින්වත් වර්ණ පිරිසත් තමන්ගේ අදහස්, යෝජනා අපිත් එක්ක බෙදා හදා ගනිමින් මේ කතා බහ පෝෂණය කරන්නට යෙදුනා. අහන් හිටපු ඔබටත් දෙයක් ලැබෙන්නට ඇති, ඔබ හිතන් හිටපු අපසේට වඩා එහා දෙයක් අද සාකච්ඡාවෙන් ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. දසරාජ ධර්මයන්ගේ තවත් කරුණු පිළිබඳව ඉදිරි වැඩසටහන වලදී අපි මේ වගේම ස්වාමීන් වහන්සේ සමගින් විස්තර ඇතිව සාකච්ඡා කරන්න සූදානම්. එසේනම් අදට අපි ඉස්සෙනෙහි බරෝදනක් හමාර කරන්න සූදානම් වෙන ලබන සතියෙදිත් මේ වගේ හරවත් සාකච්ඡාවකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන් ඔබ හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.